Prime Time News Bulletin. අයිබෝන් චාචන්ද්‍ර ප්‍රමිතිය ශ්‍රී ලාංකීය ප්‍රවෘත්ති නාලිකාව අද දෙන 24/7 ප්‍රධාන පුවත් විකාශය රාත්‍රී 8ට මම චතුර අල්විස් මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඩම් හෙට සහ අනිද්දා දවසට පැය 7මාරක් විදුලිය කැපේ අලුත් ලංකාවක් හදන්න ඉඩ දෙන්න එජාප මහ රැළිය කොළඹදී අන්තරි සහ භික්ෂු බල මණ්ඩලයේ සිසුන්ට කොළඹදී කඳුළු ගෑ. සේයාගේ ඝාතකයාට මරණ දඬුවම. බස්නාහිර ශිරණිප පොඩ්ඩෝ දුමින්දගේ ලිපි ගිනි තමයි. ඇඹිලිපිටිය සුමිත්ගේ දේහය එක තැනක අවයව තව තැනක. ලංකාවට ඉඩක් දෙමු මැයින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ පාගමන සහ ජන රැලිය කොළඹ ලිෆ්ටන් වටරවුමේදී අද පැවැතුණා. ඒ අරමුණ වූයේ රට ඉදිරියට ගෙන යන ආණ්ඩුවේ වැඩ පිළිවෙලට බාධා නොකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටීමයි. අලුත් ශ්‍රී ලංකාවට ඉඩදෙමු යන තේමාව යටතේ ජාතික යොවුන් පෙරමුණ සංවිධාන කළ මෙම පාගමන ආරම්භ කෙරුණේ විහාර මහදේවයේ උද්‍යානය අසලින්. දිවයිනේ සීරු ප්‍රදේශ නියෝජනය කරමින් කොළඹරෙක් වූ පිරිස නෙළුම්පොකුණ රඟහල දෙසින් ලිප්ටන් වටරවුම දක්වා පාගමනින් පැමිණියා. එක්සත් ජාතික පක්ෂය සහ ඊට අනුබද්ධ සංවිධාන රැස්සක නියෝජිතින් මෙන්ම එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ දේශපාලන පක්ෂ නියෝජිතින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පාගමනින් පැමිණි පිරිස ලිප්ටන් වටරවුමේදී රැලිය ආරම්භ කළා. එක්සත් ජාතික පක්ෂ නායක ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද රැලිය පැවැත්වෙන අතරතුර එම ස්ථානයට පැමිණ ජනතාව අතර සිට රැලියට සවන් දුන්නා. අපි විප්ලවයක් කරලා ලබාගත් ජයග්‍රහණය ආපස්සට හරවන්න අද විවිධ කුමන්ත්‍රණ අද ක්‍රියාත්මක වෙමින් තිබෙන බව අපි සමුන්නාසිරට මතක් කරලා දෙන්න කැමති මිත්‍රවරුනි. අපි ලබාගත් ජයග්‍රහණේ මල්පල ගන්වන්න නම් සමුන්නාසිරට රැකියා ලක්ෂ 10ක් බිහි කරන්න, සමුන්නාසිරගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න මේ රනිල් වික්‍රමසිංහ මැතිතුම ඇතුළු අපේ රජයට විශාල වගකීමක් තියෙනවා මිත්‍රවරුනි. හැමදාම කතා කරේ අධිවේගී මාර්ග ගැන විතරයි, එහෙම නැත්නම් වරාය ගැන විතරයි, එහෙම නැත්නම් ගුවන්තොටුපළ ගැන විතරයි. ඒ වගේම සමුන්නාසිරට ප්‍රතිලාභ ලැබුණේ නැහැ. ඒක අන්න අපි අරංක සංවර්ධනයක් කරා ශක්තිමත් ගමන් කරනවා. කරපු විනාශයෙන් අත ගොඩනගා ගන්න යම් කිසි කාලයක් අවශ්‍යයි. නමුත් අපි අරමුණක් ඇතුවයි ගමන් කරන්නේ. අපි මේ අරංක සංවර්ධනය අපි රට පුරාවට අරගෙන යනවා. අපි ඒක හම්බන්තොට පමණක් සීමා කරන්නේ නැහැ. ඔබතුමාට මතකද දන්නේ අරලියගහ මන්දිරයේ හිටියා රාජපක්ෂ උන්නහේ තියාගෙන දොස්තර කෙනෙක්. ඒ දොස්තරාව ඉන්දියාවෙන් කියලා කියන්නේ. හැබැයි ඒ හොරු දොස්තරේ ආපු කාලේ කිසිම දොස්තරයෙක් පෙළපාලි ගියේ නෑ. දැන් මෙමුන් පෙළපාලි යන්නේ නෑ අම්මා අප්පා. තර මේ ඔක්කොම වල ගේම් කියනවා ගරු සහෝදරවරුනි. ලයිට් යාමත් ඒකත් අපේ පිටින් දාන්න හදනවා නෑ අම්මේ තාත්තේ. මේ කාලකන්ණි හදම නොකොච්චවල නිසා 37 වතාවක් කැඩිලා ඒ කැඩිච්ච බඩු හොර බඩු ඕ අපි පුරීම පිටිපස්සේ තියෙන ඇත්ත කතාව හෙට අනිද්දාට අනිවාර්යෙන්ම අපි අලි කරනවා කියන එකත් ඔබතුමාට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අයින රාජපක්ෂ මහත්තයාත් අයිය ගානවා අපේ ගානවා අපි ගෙවල් කැඩුවද කියලා. ගෙවල් කැඩුව නෙමෙයි ගෙවල් ගිල්ලමු. මට මතකයි මියුස් වීදියේ
අතේ දරුවගේ බත්තගතියෙද්දි ගෙවල් 29ක් කියලා කුඩු කරා ගෝඨාභය රාජපක්ෂ හමුදාවේ වල ආවා කොම්පඤ්ඤ විදියට අපි ගිහිල්ලා ගිහිල්ලා සටන් කරා සමතුරුනේ එහෙම අපි නවත්තගත්ත මේ කොළඹ විනාශය අපිට දෙන්න ඔබතුමාලා ඉදිරි අනාගතය අපි කවදාවත් ඔබතුමාලා අමතක කරන්නේ වත්තකින් පොල් කඩාගෙන හොරපොල් ගහන්න සීනිගම දේවාලයට අනේ හොරපොල් ගගහයිද්දි අර දිනේෂ්ගේ පොකට් එකටත් කෙලියා දෙයියනේ තමුන්ගේ පොකට් එක පරිස්සම් කරගන්න බැරි වුන් කොහොමද රකපාලනය කරන්නේ ගරු අගමැතිතුමා කෙලින්ම කිව්වා තියෙන ණය ප්‍රමාණය ට්‍රිලියන් 10යි ඒ කියන්නේ බිලියන් 10000යි කොහොම ගහිල්ලත් මුන් ගහලා තියෙන්නේ හිස් වෙච්ච භාණ්ඩාගාරයක් තුල මහමතු සහන ලබා දෙන්නට අමාරුයි ඒ නිසා අපි ඉල්ලීම කරනවා පුංචි කාලයක් අපිට ලබා දෙන්න මේ මහා භාණ්ඩාගාරයේ ශක්තිමත් කරන්න ඒ නිසා ආදරණීය මිත්‍රවරුනි අද දවසේ වගේම ඉදිරියට ගරු අග්‍රාමාත්‍යතුමා පිළිබඳව ඒ විශ්වාසය තබා ගන්න The Big Story දිනකට පැය 7 මාර බැගින් කාලසටහනකට අනුව ඉදිරි දින දෙක තුළ විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව රජය පවසනවා. නිරුචල විදුලි බලාගාරයේ යථාතත්වයට පත්වන තෙක් මේ පියවර අනුගමනය කිරීමට සිදුවන බව අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරුණා. පසුගිය ඉරිදා දින සිදු වූ හදිසි විදුලිය බිඳ වැටීම හේතුවෙන් නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය සම්පූර්ණයෙන් අක්‍රීය තත්ත්වයට පත් වුණා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් කණ්ඩායමක් අද නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ වෙත පැමිණියා. මේ නිරීක්ෂණ චාරිකාව සඳහා මාධ්‍යවේදීන්ටද ඇරයුම් කර තිබුණා. එහිදී බලාගාරයේ වත්මන් ස්වභාවය සම්බන්ධයෙන් ඉංජිනේරුවරුන් අමාත්‍යවරයා දැනුවත් කරනු ලැබුවා. දැනට පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකාව කලාප 4කට බෙදා ඉදිරි දින දෙක තුළ දිනකට පැය 4 මාර බැගින් කාණ්ඩ දෙකක් යටතේ විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබෙනවා. යනුව කලාප 2කට පෙරවරු 7 සිට දහවල් 12:30 දක්වාත් යලි පස්වරු 6 සිට රාත්‍රී 8 දක්වාත් විදුලිය විසන්ධි වනු ඇති. අනෙක් කලාප 2කේ දවල් 12:30 සිට පස්වරු 6 දක්වාත් යලි රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වාත් විදුලිය විසන්ධි වෙනවා. රොච්චෝලේ නවත් පණ ගන්නන තුරු අපේ විදුලි සැපයමු සහ ඉල්ලුම අතර මෙගාවට් 300 400 අතර පරස්පරයක් තියෙනවා. ඉතින් මේක තුලනය කරගන්න අපි විශේෂයෙන්ම පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කළා. පුළුවන් තරම් අර පිළිපැස්සෙන් මේ දිනවල විදුලිය පාවිච්චි කරන්න. ඔවුන් තමන්ගේ විදුලිය භාවිතය 15%කින් අඩු කරා නම් අපිට කිසිම විදුලි කැපීමක් කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙගාවට් 300 ඉතිරියක් ඔවුන් 15%ක් ඉතිරි කරා නම් අපිට ලැබෙනවා. අපි විශ්වාස කරනවා හෙට දවසේ හෙට සවස් වෙන විට අපිට නොරොච්චෝලේ යථාර්ථත්වයට පත් කරගන්න පුළුවන් වේවි කියලා. ඉන්පස්සේ අපිට මේ තත්ත්වය උද්ගත වෙන්නේ නැහැ. කොටදෙනියාවේ සියා සදෙවිමි ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු සමන් ජයලත් මීගමුව මහාධිකරණයේ අද මරණ දඬුවම නියම කළා. මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ මෙම නඩුව විභාග කර තීන්දුව ප්‍රකාශයට පත් කිරීම විශේෂත්වයක්. 2015 සැප්තැම්බර් 11 වෙනිදා කොටදෙනියාව බඩර්ගම සිය නිවසේ නිදා සිටියේදී අතුරුදන් වූ සේයා සදෙවිමි දැරේගේ මළ සිරුර සොයා ගැනුනේ ඉන් දින දෙකකට පසු නිවසට නුදුරු දිය කඩਿੱත්තක් අසල තිබියදී. දැරිය අපයෝජනයට ලක් කර ගෙල සිර කොට ඝාතනය කර ඇති බව සිදු කළ මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබුණා. එය එවක රටම කැළඹූ ආන්දෝලනාත්මක සිද්ධියක් වූ අතර වර එක දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් වෙතද ඇතැම් පාර්ශ්වවල සැකය එල්ල වුණා. කෙසේ වෙතත් ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය පළමුවෙන්ම 17 හැවිරිදි පාසල් සිසුවෙක් සහ 35 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගොඩ ගනු ලැබූ නමුත් පසුවය සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම මත ඔවුන් දෙදෙනා චෝදනාවෙන් නිදහස් කරනු ලැබුවා. ඉන්පසු සේයා ඝාතනය සම්බන්ධයෙන් දුනේෂ් ප්‍රියශාන්ත නැමැත්තකු පොලිස් අත්අඩංගුවට ගැනුණා. ඔහු ඝාතනය තමා සිදු කළ බව පිළිගත්තත් ඔහුගේ DNA සාම්පල ඝාතනයට ලක් වූ සේයා සදෙවිමි දැරියගේ ආගන්තුක DNA සමග නොගැලපීම හේතුවෙන් අධිකරණය ඔහුව නිදහස් කරනු ලැබුවා. දුනේෂ් ප්‍රියශාන්තගේ වැඩමහල් සොයුරා වූ සමන් ජයලත් නැමැත්තා සේයා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණේ එවන් පසුබිමකයි. ප්‍රශ්න කිරීම වලදී ඔහු සේයා ඝාතනය සිදු කළ බව පිළිගත් අතර දැරියගේ ආගන්තුක DNA සාම්පල ඔහුගේ DNA සමග සැසඳීම මත ඝාතකයා සමන් ජයලත් බව තහවුරු වුණා. ඒ අනුව සේයා දැරිය පැහැරගෙන යාම, දූෂණය කිරීම, බරපතල ලිංගික අපයෝජනයක් කිරීම සහ ඇගේ මරණය සිදු කිරීම යන චෝදනා මත ඔහුට එරෙහි නඩුව විභාග කෙරුණා. අද තීන්දුව දෙන අවස්ථාවේ නිදහසට කරුණු විමසීමේදී සමන් ජයලත් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ තමා තින් මෙවන් වරදක් වීමට මත්පැන් සහ දුම්වැටි භාවිතය ප්‍රධාන හේතුවක් වූ බවයි. මීගමුව මහධිකරණ විනිසුරු චම්පාචානකේ රාජරත්න මහත්මිය විසින් එහි තීන්දුව අද ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර සමන් ජයලත් අදාළ සියලු චෝදනාවලට වැරදිකරු බවට තීන්දුව කරමින්
ඔහුට මරණ දඩුවම නියම කෙරුණා. සීර්සියක සෑහීමකට පත් වෙනවා ගරු අධිකරණයෙන් දීර්ණ පිළිබඳ දෙන්න පුළුවන් උපරිම දඩුවම තමයි දෙන්නේ. ඔබට ප්‍රකාශ කරන අධිකරණයෙන් මීට වඩා සැලකිලිමත් මනන් දරුවාගේ ජීවිතය බේරගන්න තිබුණා කියලා ඒ සම්බන්ධව මොකද හිතන්නේ? මම පිළිගන්නවා ඒක. මගේ මම මීට වඩා සැලකිලිමත් වෙනවා මගේ දරුවා ජීවිතේ මෙතන ඉන්නේ. ඒ නළුව මෙතනින් ඉවර වෙනවනේ කිසිම සිද්ධියකට දරුවාගේ පින්තුව ඊට පස්සේ මාධ්‍යවල පහ කරන්න එපා කියලා මම ඉල්ලීම් කළා. අදින් පසු සේයාගේ ඡායාරූප භාවිතය වන්නේ නැහැ. තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න බව දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාය වූ ලිපිවලට අද එම පක්ෂයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින් විරෝධය පළ කළා. එහෙම ලිපිවලට ගිනි තබමින් නැවත වතාවක් පක්ෂයේ මහලේකම් කියාගත්තා වූ දුමින්ද දිසානායක අමාත්‍යවරයා නැවත ලියුමක් කියවලා දුන්න විනය පරීක්ෂණයට එන්න කියලා පක්ෂ බුලක් තහන්. අපි එදා පැහැදිලිව දුමින්ද දිසානායක ලේකම්වරයාගේ ලිපියට පිළිතුරු දුන්නා. ලැජ්ජ නැතුව නැවත වතාවක් මේක එන්න කියලා එවන. මේ වගේ විලි ලැජ්ජ නැති වැඩ අපිට කරන්න එපා. අපි අවංක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ආදරේ. මේ වැඩේට අපි තදින් අපේ අප්‍රසාදය පළ කරන උන්චි දරුවෙකුට මේ ලේකම්කම දුන්නාම මේ දරුවා මොනවද කරන්න කියලා හිතාගන්න බැරි වගේ අද ලේකම්කම නිසාම අද පක්ෂයේ විනාශයට පත් වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ලියුම් අපි ගණන් ගන්නෙත්ද මේවට අපි උත්තර දෙන්නෙත් නෑ කියලා අපි දෙන උත්තරය තමයි මෙන්න මේ විදිහට සියලු දෙනාත් එක්කම එකතු වෙලා මේ අපි සියලු දෙනාම දැන් වර්තමානයේ තියෙන UMP පරිරස කාලා වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායක වෙන්න දියවැඩියාවා. දියවැඩියා. මේ මේ මේවට ඇදිලා යනවා, කෙට්ටු වෙලා යනවා, විනාශ වෙලා යනවා. ඒ වගේ අපේ පක්ෂය විනාශ කරනවා. මේ හඳ වෛරෙන් හිතන්න එපා. මනුස්සත්වෙන් හිතන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද පැවැතුණා. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහභාගී වී සිටියා. මෙම හමුව ආරම්භ වුණේ පෙරවරු 11ට පමණ. 17 වෙනිදා තිබෙන රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමක් නෙවෙයි. එය වෙනත් කණ්ඩායමක් විසින් සංවිධානය කරන එකක්. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. පළාත් පාලන නියෝජිතයින් ගිනි තියලා ආරෙමේ මේව කළා. ඉතින් මේ සම්බන්ධයෙන් උන්ට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒගොල්ලෝ කල්පනා කරා අනාගතේ පක්ෂයත් එක්ක ඉන්නව නම් විනය පරීක්ෂණෙන් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් කළා. මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්කලා ඉන්න කණ්ඩායමත් එකතු කරලා මේ ගමන යන්න තමයි අද සාකච්ඡා කළේ. පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කරා. දැන් අර විනය පරීක්ෂණ ඔබතුමා කළවලා තියෙනවා. තුන්දෙනෙක් අපට උත්තරේවලා තියෙනවා. 7 දෙනෙක්ට අපි විනය පරීක්ෂණ සඳහා දින නියම කරලා තියෙනවා. ඉතින් එයාට මේක පිළිගන්නේ නැත්නම් එයාට ඒ විදිහට කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා එහෙම පක්ෂයේ විනය පිළිගන්නේ නැති කට්ටිය අපි පාක්ෂිකයෝ කියලා සලකන්නේත් නැහැ. ඉතින් ඒ නිසා අපිට එයාගේ ඉදිරිපත් කරන විවේචනය අපට අදාළ වෙන්නේ නැහැ. 17 වෙනිදා රැස්වීම සම්බන්ධයෙන් මෙතන සාකච්ඡා වුණා. ඔබතුමා එතන කිව්වා කියලා ගෝකොල්ලාගම 17 වෙනිදා රැස්වීම ඉතාමත් පැහැදිලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමක් නෙමෙයි. ත්‍රිපක්ෂීය මධ්‍යම කාර්ය සභා ගන්නා ලද තීන්දුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන වෙනත් පක්ෂවල සහ වෙනත් කණ්ඩායම් වල රැස්වීම වලට සහ ඒ සඳහා සහයෝගය ලබා දෙන්නේ නැහැ කියන තීන්දුවක් අපේ තියෙනවා. ඒ සම්බන්ධයෙන් සභාවගුණ තොන්න විනය කියන මාර්ග ගන්න. ඒ වගේම මධ්‍යම කාර්ය සභා ගන්න උන තීන්දුවන් එක මධ්‍යම කාර්ය සභා දැනටත් තීන්දුවක් තියෙනවා. පක්ෂයේ විනය කඩන උදවිය වෙනුවෙන් විනය ක්‍රියාත්මක කළ යුතුයි කියලා තියෙනවා. ඒක පණිවිඩය මම දැනුවත් කළා තියෙනවා. පක්ෂයේ විනය ක්‍රියාමාර්ග වලට යවුම් යවපු එලියුම් ඉරලා ගිනි තියලා එහෙම චෝදනා කරනයි අපි පක්ෂයේ අනිවාර්යයෙන්ම විනය ප්‍රශ්නයනේ අපි පක්ෂයට විරුද්ධව කටයුතු කරන කෙනා ප්‍රාදේශ සභා වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු වෙන්න පුළුවන්, පළාත් සභා වෙන්න පුළුවන්, ඇමති වෙන්න පුළුවන්, විනය ගැඩුවොත් පීවර ගන්නවා. ඒකෙදි තනතුර පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. මෙතර ඉදිරි දින දෙකේදී විදුලිය කප්පාදුව සිදුවන ආකාරය සහ ඒ පළාත්වලට අය 90 කුමන වෙලාවේ විදුලි කප්පාදුව සිදුවෙනවද යන්න සවිස්තරාත්මකව තොරතුරු දැන ගැනීමට ඔබට හැකි අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න www.adadan.lk වෙත. කෙටි විරාමකින් අනතුරුව තවත් ප්‍රවෘත්ති. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts.
from nature and the finest French ingredients. World-class natural beauty care. Seri. It's a secret. මලවේ පෞද්ගලික විශ්වවිද්‍යාලය වසා දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය අද පැතු විරෝධතාවට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. කලාකාරී ලෙස හැසිරුණු ශිෂ්‍යයන් තිදෙනෙක් කොටුව පොලිසිය අතරංගොඩගෙන ඇති බවයි. අදාළ සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් තවදුරටත් චෛත්‍ය පාරසල විරෝධතාවයෙන් නිරත වන බවද වාර්තා වෙනවා. දෙවිනිය සියලු විශ්වවිද්‍යාලයන්හි අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන සිසුන් කැලණිය විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටින් මේ විරෝධතාව අද ආරම්භ කළා. විරෝධතා පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට උත්සාහ කළ සිසුන්ට පොලිසිය මාර්ග බාධක යොදා තිබුණා. ප්‍රහාර හමුවේ විසිරිගිය සිසුන් යළි සංවිධානය වෙමින් චෛත්‍ය පාරට පැමිණ උද්ඝෝෂණය නිරත වුණා. වෛද්‍ය ශිෂ්‍යව ආරම්භ කරපු අඛණ්ඩ සත්‍යාග්‍රහ වලට දැන් දින 50 ඉවර වෙලා අවසන්. දින 50 ඉක්ම වෙලා තියෙන්නේ. ඉතින් මේ ආණ්ඩුව ඇහැක් කරලා මේ ගැන බලන්නේ නැහැ. අපි අහනවා දැන් ප්‍රජාතන්ත්‍රවාදී දෙනවා කියපු මෙරටේ ජනතාවට සෞභාග්‍ය ස්වෛරීත්වය උදා කරනවා කියපු ආණ්ඩුව කරන වැඩේ තමයි මේක. කිසි විටක් තම සිසුන් තිදෙනේ කතරගුරුගත් බව පවසමින් සිසුන් තවදුරටත් උද්ඝෝෂණය නිරත වුණා. මේ තරු ගහගෙන ඉන්න අර කොටුව පොලිසිය දෙන අපිට බොරු කියපු මාත්‍යර කතා කරන්නේ. අර දෙන්නේ පැහැරගෙන ගිහිල්ලා අර අහිංසක කොල්ල දෙන්නේ පැහැරගෙන ගිහිල්ලා උඩ තට්ටුවක තියාගෙන ඉඳලා අපිට නෑ නෑ අපි ගෙනාවේ නෑ කියලා කියපු ඔබතුමාට කතා කරන්නේ. උසාවි වල චණ්ඩි වගේ ඇවිල්ලා කතා කරන්න එපා. අපි බය නැතුව ඔය බැටන් පොළු හුන්න තියානින් ඔබතුමාල ඉස්සරහට ඇවිල්ලා මේ ගොඩංගෙඩි තරක් දෙකක් උසලදි කොල්ල කතා කරව ලැජ්ජ නැතුව ඔබතුමාට කතා කරලා අප වාර්තාකරුවන් පැවසුවේ මේ වන විටත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් අදාළ ස්ථානයේ රැඳී සිටමින් විරෝධතාවයේ නිරත වන බවයි. මාබැංකුව අධිපතිවරයෙකු පත්වන අවස්ථාවේදී රටට පක්ෂපාතී විය යුතු බවට වන දිරුම් ප්‍රකාශය 19 වන විවස්සා සංශෝධනය ගිනීමේදී ඉවත් කර ඇතැයි පිවිතුරු හෙළවරුමේ පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එහි නායක උදේ ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 වෙනි වගන්තිය අනුව මහා බැංකුව අධිපතිවරයා තමන්ගේ රාජකාරිය ආරම්භ කරන්න කලින් ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාතී වන බවට දිවුරුමක් ලබා දිය යුතුයි. අර්ජුන් මහේන්ද්‍රන් කියන්නේ සිංගප්පූරු ජාතිකයෙක්. මෙයා දිවුරුම දුන්නේ නැහැ. ඒ නිසා මොකද ආණ්ඩුව කරන්නේ? හැමෝගෙම කණින් රිංගලා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගේනකොට මේ මහා බැංකුව අධිපතිවරයා ශ්‍රී ලංකාවට පක්ෂපාතී විය යුතු බවට ලබා දිය යුතු දිවුරුම ව්‍යවස්ථාවෙන් අයින් කරනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ රටට පක්ෂපාතී වෙනවායේ දිවුරුම දීම අවශ්‍ය නැති යුදාමුදාපතිවරු ඉන්නේ මොන රටේද කියලා ඇහුවොත් එංගලන්තේ එංගලන්තේ කියන්න බෑ. ලංකාවේ ලංකාවේ එංගලන්තේ එහෙම වෙන්නේ නෑ කියලා තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. මේ අතර ලබන 17 වෙනිදා කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා රැලිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදාහැරීමක් අද පස්සරුවේ නුගේගොඩ නගරයේදී සිදු කෙරුණා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන් අනිවාර්යෙන් මේ රැලියේ ප්‍රධාන චරිතය බවට පත් වෙනවා. එතුමා අනිවාර්යෙන් සහභාගී වෙනවා. ඒ වගේම තවත් දේශපාලන පක්ෂ ගණනාවක් මෙතෙක් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ නොවුණු මේ රැලියට 17 වෙනිදා සහභාගී වෙනවා. මේක UNP විරෝධී රැලියක්. UNP විරෝධී රැලියකට යන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ශ්‍රී ලංකා නිෂ්පක්ෂ මහ ලේකම්වරයා නිදහසට කරු විමසයි කියලා මං හීනෙන්වත් හිතන්නේ නැහැ. ඇමලිපිටියේදී පොලිසිය සමග ඇති වූ ගැටුමක් හේතුවෙන් මියගිය සුමිත් ප්‍රසන්නගේ දේහය අද පෙරවරුවේ ගොඩ ගැනුණා. ඒ අධිකරණ නියෝගයකට අනුව දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහායි.
සුමිත් ප්‍රසන්නගේ දේහය මිහිදන් කර තිබූ ඇඹිලිපිටිය නවනගරය පොදු සුසාන භූමියට අදාළුවම විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා. පෙරවරු 6ට පමණ සිරුර ගොඩ ගැනීමේ කටයුතු ආරම්භ කෙරුණේ ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සහ විශේෂඥ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් ඉදිරියේ. ඊට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන්, කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය අසීලමින්දි සහ විශේෂඥ වෛද්‍ය උත්පලාටිගල ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සහභාගී වී සිටියා. සිරුර හඳුනා ගැනීම සඳහා සුමිත් ප්‍රසන්නගේ මව සොහිරා ඇතුළු ඥාතීන් පිරිසක් සහභාගී වී සිටියත් ගර්භණී තත්ත්වයේ පසුවීම නිසා සුමිත්ගේ බිරිඳ මෙම අවස්ථාවට පැමිණ සිටියේ නැහැ. සුමිත් ප්‍රසන්නගේ මව සහ සොහිරා සිරුර හඳුනා ගනු ලැබුවා. කෙසේ වෙතත් මෙහිදී අනාවරණ වුණේ සුමිත්ගේ දේහයේ අභ්‍යන්තර කොටස් දේහයේ සමග මිහිදන් කර නොමැති බවයි. පසුව සුමිත්ගේ සිරුර මිහිදන් කර තිබූ ස්ථානයට නුදුරින් වෙනත් ස්ථානයක බලදමා තිබූ සිරුරේ අභ්‍යන්තර කොටස්ද සොයා ගැනුණා. බලාපොරොත්තු වෙනවා පශ්චාත්මාර පරීක්ෂණයක් නැවත පවත්වලා, ඒ වගේම පෙර සිදු කරන ලද පශ්චාත්මාර පරීක්ෂණයේ වාර්තා සහ අදාළව ගන්නා ලද ඡායාරූපත්, ඒ වගේම මෙම සිද්ධිය වූ ස්ථානයේ ගන්නා ලද ඡායාරූපත්, පොලිසිය විසින් ගන්නා ලද ඡායාරූපත් සියලුම කරුණු අධ්‍යයනය කරලා ඇවිල්ලා අපෙන් අධිකරණය අසා තිබෙන ප්‍රශ්න වලට පිළිතුරු සහිත සම්පූර්ණ වාර්තාවක් ඉදිරි කාලයේදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර විශේෂඥ වෛද්‍ය කණ්ඩායම සුමිත් ප්‍රසන්න මියගිය නිවසට ගොස් ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කරනු ලැබුවා. කලම්බු බයික් වීක් යතුරුපැදි සවාරියේ දෙවන දිනය අදයි. ඒ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ අද දරන වෙනුවෙන් හිරැඳි සිටින විදුරංග ප්‍රසාද් සුරවීර. කලම්බු බයික් වීක් 2016 අද දෙවන දිනේ නිමාවට පත්වන්නේ ඇඹිලිපිටිය නගරයෙන්. අද දිනේ ඔවුන් ගමන ආරම්භ කළේ ගාල්ල නගරයේ සිට. මොවුන්ගේ දෙවන දිනය ගාල්ල සිට ඇඹිලිපිටිය දක්වා මෙතෙන්ිය වලස්මුල රාවුන් ඇඹිලිපිටිය නගරයට මේ ආකාරයෙන් පැමිණියා. මොවුන් රටපුරා සංචාරය කරන්න නියමිතයි මේ ආකාරයෙන්. එදින අන්තර්ජාතික මට්ටමේ යතුරුපැදි දහවකයන් 17කට වැඩි ප්‍රමාණයක් මේ යතුරුපැදි සවාරියේ නිරත වෙනවා. ඔවුන් අද නවාතැන් ගන්නේ ඇඹිලිපිටිය නගරේ. ඇඹිලිපිටිය නගරේ නවාතැන් අරගෙන ඔවුන් හෙට දිනේ නැවතත් නුවරඑළිය බලා ගමන් කරන්න නියමිතයි. ඉතින් මේ ආකාරයෙන් තමයි අද දිනේ කොළඹ බයික් වීක් 2016 යතුරුපැදි සවාරියේ අවසානයේ අද දිනේ අවසානයේ සිටුවන් වෙන්නේ. මේ ආකාරයෙන් හෙට දිනේ සිට තව තවත් කොළඹ බයික් වීක් 2016 යතුරුපැදි සවාරියේ තවත් තොරතුරු ඔබ වෙත ගෙන බලාපොරොත්තු වෙන අපි සමු ගන්නවා ඉසුරු මුදියන්සි සමග විදුරංග ප්‍රසාද් ඇඹිලිපිටිය නගරයේ සිට. අද සමග දින රාත්‍රී 8:00 මයි මීළඟ පුවත් ප්‍රකාශ අපගේ රාත්‍රී 10:00 නනතුරු අදත් වාදපිටිය.